Hai Mbak Lamai. Hai Bon, Chef. Oh, tahu suara deh. Eh? Aku suara ini. Oh, ini nih. Halo. Mari kita mulai deh. Api natal kere mana prasya deh. Tapi kita paling baru nih. Natal kere mana prasya deh. Hatta ada. Tata sama cara lagi. Hatta ada kia. ප්‍රතිපාදින තැනීම මූලික පියවර කීපකින් ක්‍රියාවලියක් වේ එම පියවර නම් කරන්න කියන දේ කතා කරලා ඉවර කරලා තියෙනවා. 78 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරලා ඉවර කරන්නේ දැන් 78 හරින්. එවනි. අද සාකච්ඡා කරන්න තියෙන්නේ 79 වෙනි ප්‍රශ්නේ. එහෙමද කියලා කියන්න ඕනේ මට? ඔව් සර්. දැන් අපි යන්නේ මැටි කර්මාන්තේම තවත් පියවරකට යන්නේ. මැටි කර්මාන්තේම තවත් පියවරකට යන්නේ ගඩොල් කර්මාන්තයට. ගඩොල් නිෂ්පාදනයේ අතීතේ. මේ ප්‍රශ්නේ අහනවා 79 මෙරට ගඩොල් භාවිතය ආරම්භ වූයේ කුමන කාලයකද කියලා. අපේ රටේ ගඩොල් භාවිත කරන්න ගත්තේ මොන කාලෙද කියලා අහන්නේ. මට පොත බලපු දරුවෙක් කියන්න ලංකාවේ ගඩොල් භාවිතය ආරම්භ වෙන්නේ මොන කාලෙද? ක්‍රිස්තුපූර්ව තුන්වන සියවසේ පමණ සිට. ඒ කියන්නේ ක්‍රිස්තුපූර්ව ලංකාවේ ගඩොල් භාවිතය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ පමණ සිට. පිළිසු මැටි ගඩොල් භාවිතය. අපේ රටේ පිළිසු මැටි ගඩොල් භාවිත කරලා විවිධ නිර්මාණ, විවිධ ඉදිකිරීම් කරන්න පටන් ගන්නේ. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවස පමණ සිට. අපි ලියමු 79 වෙනි ප්‍රශ්න උත්තරේ. අතරමේ මෙරට ගඩොල් භාවිතයේ ආරම්භ වූයේ කුමන කාලයකද ලියන්න ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ පමණ සිට. 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 ප්‍රශ්න අංක 80 ළමයි. ප්‍රශ්න අංක 80 යහනවා දුටු ගැමුණු රජුගේ රාජ්‍ය කාලය දක්වන්න. ක්‍රිස්තු පූර්ව 161 අපි ළමයින්ට උගන්වලා තියෙනවා ක්‍රිස්තු පූර්ව ලියනකොට ඉලක්කම අඩු වෙමින් යන්නේ. ක්‍රිස්තු පූර්ව 161 ඉඳලා ක්‍රිස්තු පූර්ව 137 දක්වා තමයි දුටු ගැමුණු රජුගේ රාජ්‍යකාලය. එළම අපිට ප්‍රශ්නයක් එනවානේ. අපි දැන් කතා කරමින් ඉන්නේ ගඩොල් නිෂ්පාදනයනේ. මේ රටේ ගඩොල් නිෂ්පාදනය පටන් ගත්තේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ පමණ. ඉතින් ඒක ASCII අහනවා ප්‍රශ්නයක්. දුටුගමුණ රජුගේ රාජ්‍ය කාලේ. මොකද දුටුගමුණ රජුගේ මේ ගඩොල් කර්මාන්ත කරපු එක නෙමෙයි. මට දරුවෙක් කියන්න ඇයි මේක ASCII මේ දුටුගමුණ ගැන කතා කරන්නේ? මේ ගඩොල් නිෂ්පාදනය ගැන කතා කරන අතරේ
ඇයි එතනද මේ දුටුගැමුණු රජුගේ රාජ්‍ය කාලය ගැන කතා කරන්නේ? දුටුගැමුණු රජතුමා ගඩොල් භාවිතයෙන් දුවන්න නිසැවැනි බාගැවක් සූදානම් කරමින්. දුටුගැමුණු රජතුමාගේ කාලේ අපේ රටේ ගඩොල් භාවිත කරලා විශාල නිර්මාණයක් කරා. හරිද? දුටුගැමුණු රාජ්‍ය සමයේ ගඩොල් භාවිත කරලා විශාල නිර්මාණයක් කරා. ඒ තමයි රුවන්වැලි මහසෑය. ඒක නිසා තමයි අපි මෙතෙන්දි මේ දුටුගැමුණු රජුගෙන් කතා කරන්නේ. හරි. 81 වෙනි ප්‍රශ්නේ. අනුරාධපුර රාජ්‍ය සමයේ මුල් භාගයේදී නිපද වූ ගඩොල්වල විශේෂතා මොනවාද? අනුරාධපුර රාජධානි සමයේ මුල් භාගයේ නිෂ්පාදනය කරපු ගඩොල්වල තිබෙන විශේෂතා. නූතන ගඩොල්වල වඩා ප්‍රමාණය විශාලයි. වචරේගාලෙන්නේ ස්වභාවය ආවමයි. ගඩොල් ශක්තිමත්භාවය හා බලදරා වෙනුවෙන් හැකියාවද අධිකයි. අනුරාධපුර යුගයේ මුල් භාගයේ නිෂ්පාදනය කරපු ගඩොල්වල විශේෂතා තියෙනවා ළමයි තුනක්. එකක් තමයි එම ගඩොල් ප්‍රමාණයෙන් විශාලයි. දැන් පෙළපොතේ පින්තූරයක් දීලා තියෙනවානේ. පෙළපොතේ දීලා තියෙන පින්තූර මේ තියෙන්නේ මේ පැත්තේ තියෙන්නේ අනුරාධපුර රාජ්‍ය සමයේ මුල් භාගයේ නිපද වූ ගඩොල්. එතන පේනවා මේ වර්තමාන ගඩොල් එක්ක බලද්දී මේ ගඩොල ප්‍රමාණයෙන් විශාලයි. ඔන්න එක ලක්ෂණයක් නේ. ගඩොල් වල ප්‍රමාණය විශාලයි එකක්. හැබැයි ප්‍රමාණය විශාල වුණාට විතරක් මදි. දෙවෙනි කාරණය තමයි ගඩොල් වල වතුර උරා ගැනීමේ ස්වභාවය අවමයි. අනුරාධපුර මුල් භාගයේ නිෂ්පාදනය කරන ලද ගඩොල් වල වතුර උනා ගැනීම අවමයි. ඒ ගඩොල් කැටේට වතුර වක් කරාම ඒ ගඩොල් කැටේට වතුර උනා ගන්න ප්‍රමාණය ඉතා අඩුයි. ඒ වගේම ගඩොලේ ශක්තිමත් භාවය හා බර දරා ගැනීමේ හැකියාව වැඩි. වර්තමාන ගඩොල් එක්ක බලනකොට අනුරාධපුර මුල් භාගයේ නිෂ්පාදනය කළ ගඩොල් වල විශේෂතා කිහිපයක්. එකක් තමයි ගඩොල ප්‍රමාණයෙන් විශාල. වතුර උනා ගැනීම අවමයි. ශක්තිමත් භාවය හා බර දරා ගැනීම හැකියාව වැඩි. ඒක නිසා නේ රුවන්වැලි සෑය වගේ නිර්මාණයක් තාම අපිට දකින්න තියෙන්නේ. නේ? දැන් රුවන්වැලි සෑය නිර්මාණය කරන භාවිත කළ ගඩොල් වලට වතුර උනා ගැනීම වැඩි වුණා නම් ඒවට වතුර උනලා ගඩොල් කැට දිය වෙන්න තිබුණා. එහෙම වෙලා නැහැ නේ. ඊළඟ ගඩොලක් උඩ ගඩොලක් තියලා මේක හදලා තියෙන්නේ. එතන විශාල ගඩොල් ප්‍රමාණ එක මත දිහා යනකොට ඒවයි බර දරා ගැනීමේ හැකියාව තියෙන මේ ගඩොල්. ශක්තිමත් භාවය වැඩි. ශක්තිමත් භාවය වැඩි බර දරා ගැනීම හැකියාව වැඩි. හරි. අපි ලියමු. ප්‍රශ්න අංක 81. අනුරාධපුර රාජ්‍ය සමයේ මුල් භාගයේ නිපද වූ ගඩොල් වල විශේෂතා මොනවාද? හරි. ගඩොල් වල විශේෂතා මොනවාද? ලියන්න 1. නූතන ගඩොල් වලට වඩා පළවෙනි කාරණය නූතන ගඩොල් වලට වඩා නූතන ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ. නූතන ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ. නූතන ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ. 2. දෙවෙනි කාරණේ. ගඩොල් වල
වතුර උරා ගැනීමේ ස්වභාවය ගඩොල්වල වතුර උරා ගැනීමේ ස්වභාවය ගඩොල්වල වතුර උනා ගැනීමේ ස්වභාවය අවම වේ. දැන් අවම වීම ගඩොල්වල වතුර උනා ගැනීමේ ස්වභාවය අවම වීම. තුන්වෙනි කාරණේ ගඩොලේ ශක්තිමත් භාවය හා ගඩොලේ ශක්තිමත් භාවය හා ගඩොලේ ශක්තිමත් භාවය හා බර දරා ගැනීමේ හැකියාව අධිකය. ගඩොලේ ශක්තිමත් භාවය හා බර දරා ගැනීමේ හැකියාව අධිකය. ශක්තිමත් භාවය වැඩි, බර දරා ගැනීමේ හැකියාව වැඩි. හරි. මට මේ 81ට උත්තරේ ලියාගත්තු ළමයෙක් ආයි කියවන්න බලන්න. අසු එක් වෙනි ප්‍රශ්න ලියපු උත්තරේ කියන බලන්න. දැන් මම කිව්ව උත්තර වල ලියාගත්තනේ. එක දරුවෙක් මට උත්තරය ආයි කියවන්න. ඔව්. නූතන ගඩොල් වලට වඩා ප්‍රමාණයෙන් විශාල වේ. හරි, එකයි. ගඩොල් වල වතුර උනා ගැනීමේ ස්වභාවය අවම වීම. ගඩොල්ලේ වතුර උනා ගැනීම ස්වභාවය අඩුයි. දෙකයි. ගඩොල් ශක්තිමත් බව, ගඩොලේ ශක්තිමත් භාවය හා බර දරා ගැනීමේ හැකියාව අධිකය. ගඩොල්ලේ ශක්තිමත් භාවය හා බර දරා ගැනීම හැකියාව අධිකයි. මොහොතේ දරුවනේ. හරි. ඊට පස්සේ ළමයි අපේ රටේ අනුරාධපුර ඉදිකර ප්‍රධාන දාගයක් කිහිපයක් තියෙනවා. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනේ. අනුරාධපුර රාජධානි සමයේ අනුරාධපුරය ආශ්‍රිතව ඉදිවෙච්ච විශාල දාගයක්. රාජධානියත් අනුරාධපුරය, අනුරාධපුර රාජධානි සමයේ අනුරාධපුරය ආසන්නේ ඉදිවෙච්ච විශාල දාගය. රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනේ. මට මතක ළමයේ කියන්න, දැන් රුවන්වැලි සෑය හැදුවේ නම් දුටුගම රජුරෝනේ. බල අභයගිරි විහාරයේ අභයගිරි ස්තූපය හැදුවේ කවුද? පළගම්බරජු. පළගම්බරජු. ජේතවනේ ස්තූපය හැදුවේ මහසෙන් රජුරෝ. මහසෙන් රජුරෝ. ජේතවන දාගැබ හදන්නේ මහසෙන් රජුරෝ. එතකොට ළමයි ක්‍රිස්තු වර්ෂ 1215 දී, ක්‍රිස්තු වර්ෂ 1215 දී පොළොන්නරු රාජධානිය ආක්‍රමණය කරානේ. ඔව් සර්. කවුද? කාලිංගමාන. කාලිංගමාන. ඒ නිසා රජරට ශිෂ්ටාචාරයේ බිඳ වැටේ. රජු සිටි රට, රජ රට එවනේ. පාලකේටියේ අනුරාධපුරය හරි පොළොන්නරුවේ හරි, එතන පාලකයා සිටි රට, රජ රට. රජ රට ශිෂ්ටාචාරයේ බිඳ වැටෙනවා 1215 කාලිංග මාග ආක්‍රමණය සමග. ඒ නිසා මේ මාගගේ ආක්‍රමණයෙන් පස්සේ රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනේ වැනි මහා ස්තූප ජනතාවගේ වන්දනාමානයට ලක්වීමෙන් තොර වෙනවා. මිනිස්සු ඒවා වඳින්න යන එක නතර වෙනවා.
මාග ආක්‍රමණයේ සිට ක්‍රමානුකූලව මේ දාගැබ් මේ වහා විහාර වල් බිහි වෙන්න ගත්තා. මම වල් බිහි වෙල වල් බිහි වෙල වල් බිහි වෙල ගිහිල්ලා මේ විනාශ වුණා. හරිද? මාගගේ ආක්‍රමණයෙන් පස්සේ අපේ රටේ ওই කියන දාගැබ් කොරණලිසෑය අභයගිරිය ජේතවනේ පණි දාගැබ් වල් බිහි වෙල විනාශ වුණා. ඊට පස්සේ අපේ රට 1815 දී යටත් වුණා කාටද? ඉංග්‍රීසීන්ට. ඉංග්‍රීසීන්ට. මුළු රටම ක්‍රිස්තු වර්ෂ 1815 මුළු රටම බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත් වුණා. එතකොට මේ කාලිංග මාග ආක්‍රමණය ඉඳලා රට සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ට යටත් වීම දක්වා කාල පරාසයකට වසර 600 1815 1815 වසර 600 පුරාම අභයගිරිය රුවන්වැලියේ ජේතවනය කියන මහා දාගැබ් වල් බිහි වෙල විනාශ වෙමින් තිබුණා. හරිද? මේ බ්‍රිතාන්‍යයන් විසින් අපේ රට යටත් කරගත්තට පස්සේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ කීප දෙනෙක්, එක්කෙනෙක් තමයි එච්.සී.පී. බෙල් කියන මහත්මයා. ඒ වගේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ කිහිප දෙනෙක් අපේ රටේ ඉතිහාසය හොයලා අපේ රටේ ඉතිහාසය අපිට නැවත මතු කරලා දුන්නා. අපි දැන් ඉංග්‍රීසින්ට බැන්නට ඒගොල්ලෝ අපේ රට යටත් කරගෙන ඉඳපු කාලය තුලදී අපිට වෙච්ච හොඳ දේවල් ගොඩක් තියෙනවා. රිස් ඩේවිඩ්, එච්.සී.පී. බෙල්, හෙන්රි පාකර් වැනි ඉංග්‍රීසි ජාතික බුද්ධිමතුන් අපිට අපේ රටේ ඉතිහාසය නැවත මතු කරලා දුන්නා. ඒ අය තමයි අපිට කියලා දුන්නේ උඹලගේ ඉස්සර රජ රට කියන එකේ මෙන්න මේ වගේ රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනේ වගේ මහා දාගැබ් තිබිලා තියෙනවා. ඊට පස්සේ ඒවා ඒගොල්ලෝ අපිට මතු කරලා දුන්නා. හැබැයි මතු කරලා දෙනකොට ජේතවනේ වගේ දාගැබ් ගොඩාක් විනාශ වෙලා තිබ්බේ. මහසෙන් රජු නිර්මාණය කළ මහා ජේතවන ස්තූපය 1870 ගණන් වල අපි නැවත හොයාගන්නකොට ගොඩාක් විනාශ වෙලා තිබ්බේ. එතකොට අපේ රටේට, අපේ රටේ පාලකයන්ට, අපේ රටේ මිනිස්සුන්ට අපිට අවශ්‍ය වුණා මේ විනාශ වෙච්ච, ගරා වැටිච්ච ජේතවන දාගැබ අර පරණ තිබුණු මට්ටමට නැවත හදාගන්න. හරි. දැන් දාගැබ හදලා තියෙන්නේ මොනවයින්ද? ගඩොල්. ගඩොල් වල. එතකොට අපිට දැන් ප්‍රශ්නයක් තිබුණා. දැන් මේ කැලෑ වල තිබුණේ, කැලෑව සුද්ධ කරලා එහෙම බැලුවට පස්සේ මේකට තව ගඩොල් අඩු. තිබිච්ච ගඩොල් බොහොමයක් විනාශ වෙලා ගිහින්. නැවත ජේතවන දාගැබ නැවත ප්‍රතිසංස්කරණය කරන අපිට ගඩොල් අවශ්‍යයි. එතකොට ආණ්ඩුව කරේ, රජය කළේ ජේතවන දාගැබ නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා අවශ්‍ය අර පැරණි ප්‍රමිතියෙන් යුක්ත, ඒ කියන්නේ ප්‍රමාණය විශාල වෙන්න ඕනි. එහෙමනේ, ප්‍රමාණය විශාල වෙන්න ඕනි, ජලය උරා ගැනීම අවම වෙන්න ඕනි, ගඩොල ශක්තිමත් භාවය හා බර දරා ගැනීමේ හැකියාව වැඩි වෙන්න ඕනි. පැරණි ප්‍රමිතියෙන් යුක්ත ගඩොල් අවශ්‍යයි. දැන් මේක නැවත ප්‍රතිනිර්මාණය කර, ප්‍රතිසංස්කරණය කර. එතකොට අපේ රජය මේ රටේ දුමු ගඩොල් නිෂ්පාදකයෝ කැඳවලා ඒ අයට කිව්වා අපිට මෙන්න මේ වගේ ගඩොලක් අවශ්‍යයි. මෙන්න මේ ප්‍රමාණය වෙන්න ඕනි, ජලය උරා ගැනීම අවම වෙන්න ඕනි, බර දරා ගැනීම හා ශක්තිමත් භාවය වැඩි වෙන්න. එන්න මේ ප්‍රමිතියේ ගඩොලක් අපිට නිපදවල දෙන මේ දාගම නැවත ප්‍රතිසංස්කරණය කරනවා. ළමයි මට කියන්න, අපේ රටේ ගඩොල් නිෂ්පාදකයන්ට ඒ පැරණි ප්‍රමිතිය යුක්ත ගඩොලක් නිෂ්පාදනය කරලා දෙන්න පුළුවන් වුණාද බැරි වුණා? බැරි වුණා. ඒගොල්ලෝ අසමත් වුණා මේ ප්‍රමිතියේ ගඩොලක් දෙන්න. අන්න ඒ වෙලාවේදී රජය
මේ ජේතවන දාගැබ නැවත ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කරන්න ගත්තා නුවරගම් පළාතේ ගල්කඩවල ග්‍රාමයේ නුවරගම් පළාතේ ගල්කඩවල ග්‍රාමයේ වෙනම ගඩොල් පෝරණුවක් හදලා ඒ ගඩොල් පෝරණුව තුල අර පැරණි ප්‍රමිතිය යුක්ත ගඩොල් නිෂ්පාදනය කරලා ඒ ගඩොල් වලින් තමයි අපි දැන් දකින ජේතවන දාගැබ නැවත ප්‍රතිසංස්කරණය කළේ. ඒකේ මම කියන්නේ වර්තමානයේ අපි දකින ජේතවන දාගැබේ තියෙන සියලුම ගඩොල් ඒ වර්තමානයේ අපි දකින ජේතවන දාගැබ සම්පූර්ණයෙන් අලුතෙන් හදුවා නෙමෙයි. අර මහසෙන් රජුරුව ඉදි කරලා කාලයක් තිස්සේ ගරා වැටෙමින් විනාශ වෙලා තිබුණු දාගැබ අපි නැවත ප්‍රතිසංස්කරණය අපි දකින්නේ මහසෙන් රජුරුව හදලා ගලා වැටුණු නැවත ප්‍රතිසංස්කරණය කරපු ජේතවන දාගැබ. ඒක ඒක ප්‍රතිසංස්කරණය කරන අවශ්‍ය කරන ගඩොල් නිෂ්පාදනය කරේ නුවරගම් පළාතේ ගල්කඩවල කියන ග්‍රාමයේ. මොකද අනික අර අපි සාමාන්‍ය අයට කිව්වට ඒකෙදි පුළුවන්කම ලැබුණේ ප්‍රමිතිය ගඩොලක් දෙන්න. එතකොට ඒකනොත් වෙනවා අපේ රටේ මැටි කර්මාන්තයේ අතීතේ කොච්චර ඉහළ ස්ථානික තිබුණාද කියන කාරණේ. නේ. දැන් අපේ රටේ මේ වර්තමානයේ අර කුඩා මැටි ගඩොල් වලින් මිනිස්සු ඉදිකිරීම කරනවා. හැබැයි ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ඒ ඒ ඒ ගඩොල් වල මේ කියන ප්‍රමිතිය නැහැ. ශක්තිමත් භාවය අඩුයි. බර දරා ගැනීම හැකියාව අඩුයි. ජලය උනා ගැනීම හැකියාව වැඩි. ප්‍රමාණය කුඩායි. ගණනක් වැඩි. ගණනක් වැඩි. වෙලාවට අපේ රටේ අර භූමිකම්පා වගේ දේවල් ඇති වෙන්නේ නැති නිසා හොඳයි. ජපානය වගේ රටක වුණා නම් අපේ රටේ මේ ඉදිකිරීම ගොඩක් ඒවා මොකද වෙන්නේ? කඩාගෙන වැටෙන මොකද ඒ අපේ රටේ මිනිස්සු හරි ආත්මార్థකාමීනි. අපි ගැන අපි විතර දැන් අපේ මගේ වාසිය විතරයි මම බලන්නේ. මම ගඩොල් නිෂ්පාදකයෙක් නම් මම බලන්න ඕනේ මට ලාභේ වගේම මම දෙන ගඩොල් ප්‍රමිතියෙන් යුක්ත හොඳ එකක් වෙන්න බෑ. ඒ මිනිස්සු කරන ඉදිකිරීම කාලයක් පවතින එකක් බෑ අපි දෙන්න. එහෙම ගොඩක් අය කල්පනා කරන්නේ මගේ ලාභේ බැලුවා ගඩොලක් වගේ එකක් දෙන්න. ඒතර ඒව පාවිච්චි කරලා මිනිස්සු ඉදිකිරීම කරාම නේද? පොඩි දෙයකින් තේ ඉදිකිරීම විනාශ වෙනවා. වාසනාවටින් අපේ රටේ අරමාරි ප්‍රශ්න නැහැ. නැත්තම් ඉතින් ගොඩනැග 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 ප්‍රමාණය ගොඩක් ඒවා පොළොවට අඩමාත් බලන්න ප්‍රශ්න 82 ජේතවන දාගැබ සංරක්ෂණය සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කළේ කුමන ප්‍රදේශයේ අපට ප්‍රදේශය ගැන බලන්න මධ්‍යම නුවරගම් පළාතේ ගල්කඩවල කියන ග්‍රාමය එහෙමනේ ලියන උත්තරේ 82ට උත්තරය ලියන්න. 1990 ක්‍රිස්තු වර්ෂ 1990 91 කාලයේදී ක්‍රිස්තු වර්ෂ 1990 91 කාලයේදී මධ්‍යම නුවරගම් පළාතේ මධ්‍යම නුවරගම් පළාතේ ගල්ක මධ්‍යම නුවරගම් පළාතේ ගල්කඩවල නම් ග්‍රාමයේ ගඩොල් පෝරණුව මධ්‍යම නුවරගම් පළාතේ ගල්කඩවල නම් ග්‍රාමයේ ගඩොල් පෝරණුවක ගඩොල් පෝරණුව
මෙතන අපි මේ විස්තරය තුල අපි මේ ගොඩක් වෙලා කතා කරලා පෙන්වන්න උත්සාහ කරේ ඒ අතීත මේ රටේ ගඩොල් නිෂ්පාදකයා නිෂ්පාදනය කළ ගඩොල්ෙ තිබෙන ප්‍රමිතිය. ඒක ඉතාම ඉහළ ප්‍රමිතියක්. ඒ ප්‍රමිතිය ගඩොලක් නිපදවා ගන්න බැරි වුණා නූතන ගඩොල් නිෂ්පාදකයන්. ඊළඟ ප්‍රශ්න ළමයි. ප්‍රශ්න අංක 83. අතීතේ ගඩොල් බහුලව යොදා ඉදිකිරීම් වල උදාහරණ. අතීතේ ගඩොල් බහුලව යොදාගත් ඉදිකිරීම් වල උදාහරණ. අපිට ළමයි කතා කරලා කියන බලන්න. අතීතේ ගඩොල් බහුලව භාවිත කරලා කරපු ඉදිකිරීම්. අභිධර්මීය දේවන්නේ පොළොන්නරුවේ දෙමළ මහචාර්ය පොළොන්නරුවේ පරාක්‍රම බාහු රජමාලිගේ. පොළොන්නරුවේ තියෙනවා පරාක්‍රම බාහුගේ රජමාලිගය. පොළොන්නරුවේ පරාක්‍රම බාහුගේ රජමාලිගය මේ තියෙන්නේ දැනට නටබුන් වෙලා තියෙන පොළොන්නරුවේ මහා පරාක්‍රම බාහුගේ රජමාලිගයේ කොටසක්. ඒතර මේක සම්පූර්ණ ඉදිකිරීම් කරලා තියෙන ගඩොල් වල. ඒතර අපේ රටේ ගඩොල් විශාල වශයෙන් යොදාගෙන කරපු ඉදිකිරීමක්. හැබැයි පොළොන්නරුවේ අතීතේ ගඩොල් විශාල වශයෙන් භාවිත කළ කරපු ඉදිකිරීමක් මේ වෛජයන්ත ප්‍රාසාදය කියන එක. ඒ වගේම කොළොන්නර යුගයේ මහා පරාක්‍රම බාහුගේ පාලන සමය ඉදි කරන දෙමළ මහා සෑය කියලා නිර්මාණයක් ස්තූපයක්. කොළොන්නරුවේ දෙමළ මහා සෑය. ඒකත් විශාල වශයෙන් ගඩොල් භාවිත කළ කරපු ඉදිකිරීමක්. ඊළඟ අනුරාධපුරයේ තියෙන අභයගිරිය සහ ජේතවන විහාර. විහාරණය දාගෙන අනුරාධපුරයේ ජේතවන දාගැබ, අනුරාධපුරයේ අභයගිරි දාගැබ, මහා පරාක්‍රම බාහුගේ රජමාලිගාව, එතකොට දෙමළ මහා සෑය, අපේ රටේ ගඩොල් විශාල වශයෙන් භාවිත කරලා ඉදි කරපු නිර්මාණ. ලියගන්න. අතීතයේ ගඩොල් බහුලව යොදා ගත් ඉදිකිරීම් වල උදාහරණ. එක අභයගිරිය පළවෙනි එක අභයගිරිය තමා ජේතවනය හා අභයගිරියකම ජේතවනය හා පොළොන්නරුවේ දෙමළ මහා සෑය වැනි දාගැබ. පොළොන්නරුවේ දෙමළ මහා සෑය වැනි දාගැබ. දෙමළ මහා සෑය වැනි දාගැබ. අභයගිරියයි ජේතවනයයි අභයගිරියයි ජේතවනයයි පොළොන්නරුවේ දෙමළ මහා සෑය. එක දෙක පොළොන්නරුවේ පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජමාලිගය. පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජමාලිගය. පොළොන්නරුවේ පරාක්‍රමබාහු රජමාලිගය. කීපයක් අපි උදාහරණ ගත්තා. සැප 84 අහනවා. දැන් මේ යන්නේ අපි වක්‍රව උරු නිෂ්පාදනයට යන්නේ. දැන් මැටි වලන් හැදුවා, මැටි ගඩොල් හැදුවා, මැටි වලින් උළු හැදුවා. උළු ගඩොල් කර්මාන්තෙනේ. මැටි නිෂ්පා මැටි ආසද කර්මාන්ත. දැන් මේ අපි ඊළඟට යන්න හදන්නේ උළු වලට. ප්‍රශ්නේ අහනවා 84 අතීත ගොඩනැගිලි බොහොමයක වහලය තනා තිබුණේ කෙසේ?
අතීත ගොඩනැගිලි බොහොමයක වහලේ හදලා තිබුණේ කොහොමද කියලා මට කියන්න. වහලා ගන්නවනේ. අතීත ගොඩනැගිලි විශාල ප්‍රමාණයක වහල ඉදි කරලා තිබුණේ වහල දැව වලින් හදලා. කියන්නේ ලී වලින් වහල හදලා ඒකේ උළුසෙවිලි කරලා තිබුණේ. දැව වලින් වහල හදලා උළුසෙවිලි කරලා තිබුණේ. දැන් මම මීට පොඩි වෙලාවකට කලින් ඕගොල්ලන්ට පෙන්නුවනේ මහපරාක්‍රම බව රජුගේ රජමාලිගාව. ඒකේ වහලයක් තිබ්බා. නෑ බිත්ති විතර. ඒක රජතුමාගේ රජමාලිගාවේ වහලක් තිබුණ නැද්ද? තිබිලා. තිබ්බා තිබිලා. හැබැයි ඒ වහලේ හදලා තිබුණේ මොනවයින්ද? දෙවවනි. දැවවලින්නේ. දැන් ලී වලින් වහලා හදලා උළුසවිලි කරලා තිබුණේ. අපි දන්නවා කාලයක් යනකොට දැව මොකද වෙන්නේ? විරණ. දිරණ. එතන දැව ටික දිගාපත් වෙන වහලේ ලී ටික දිරලා උරු ටිකත් එක්ක බිමට වැටිලා යන්නේ. නේ? ඒ අපි වසර 600ක් විතර මෙහෙම හෙව්වේ නෑනේ. මාගගේ ආක්‍රමණයෙන් පස්සේ අපිව අතහැරලා ගියානේ. එතකොට අර දැව වලින් ඉදි කරපු වහලය දිරලා ගිහිල්ලා උරු ටික බිමට වැටුණා. එතනින් වහල ඉවරයි. හැබැයි මේ දැව වලින් වහලේ හදලා ඒක සෙමිලි කරලා තිබුණේ උරු. උළු කියන ඒවා නිෂ්පාදනය කළෙත් මැටි භාවිත කරලා. ඒව හැදි උළු අඩු. උළු නිෂ්පාදනය උළු අඩු. මැටි අරගෙන පදම් කරලා අච්චුවක දාලා උළු කැටේ හදලා ඊට පස්සේ ඒව පෝරුවේ දාලා පුච්චලා එහෙම තමයි උළු නිෂ්පාදනය කරන්නේ. නේ? මේ මෑතක් වෙනකම් අපේ රටේ ගෙවල් වල වහල සෙවිලි කරෙත් මොනවයි? උළු වලින්. පස්සේ කාලේ තමයි අපි ওই ෂීට් වලට දැන් සංක්‍රමණය වෙලා තියෙන්නේ නේද? තාමත් ඉතින් උළු වලින් හොයපු ගෙදරක ඇතුලේ මේ දවස්වල ගොඩක් ගෙවල් රස්නේ නේ. මේ දවස්වල ගෙවල් ඇතුලේ ඉන්න බෑ. ඒවල් ඇතුලේ ඉන්නත් බෑ එළියේ ඉන්න. ඉතින් ওই ටික ওই රස්නේ ටිකක් හරි අඩු කරගන්න තිබුණා අපේ ගෙවල් වල අර සාම්ප්‍රදායික උළු භාවිත කරලා තිබුණා නම් බහ. දැන් අපි ෂීට් වගේ දේවල් සෙමිලි කරපු නිසා ඇතුළත රස්නේ තවත් වැඩි. ඉතින් අර ලෝකේ වෙනස් වෙදී අපි වෙනස් වෙනවානේ. ඒ සමහර වෙනස් වීම අපිට එච්චර සුබදායක නැහැ. හරි. ලියන්නකො. අතීත ගොඩනැගිලි බොහොමයක වහලේ තනා තිබුණේ කෙසේද? ප්‍රශ්නාංක 84. ප්‍රශ්නාංක 84 ලියන්නකො. ලියන්න. වහල දැවෙන් තනා වහල දැවෙන් තනා වහල දැවෙන් තනා වහල දැවෙන් තනා උළු සෙවිලි කර තිබුණි වහල දැවෙන් තනා උළු සෙවිලි කර තිබුණි. වහල දැවෙන් තනා උළු සෙවිලි කර තිබුණි. හරි. ප්‍රශ්නාංක 85. උළු නිෂ්පාදනයේ යෙදුණු පිරිස් අතීතයේ හැඳින්වුවේ කෙසේ? උළු නිෂ්පාදනය කරපු අයට අපි අතීතය කොහොමද කිව්වේ? ඔකේ. උළු අඩුවන්. උළු අඩුවන්. උළු නිෂ්පාදනය කළ අයට අතීතය භාවිත කළේ උළු අඩුවන් කියලා. හැබැයි සමහර වෙලාවල් වලදී සමහර වෙලාවල් වලදී ගඩොල් තනපු අයටත් කියලා දින කොහොමද? උළු අඩුව. උළු හදපු එකටත් උළු අඩුව කියලා තියෙනවා. සමහර වෙලාවට ගඩොල් නිෂ්පාදනය කරන එක්කෙනාට භාවිත කරලා තියෙන්නේ
උළු අඩුවා කියන පදයම ලියන්න. ප්‍රශ්න අංක 85. උළු නිෂ්පාදනයේ යෙදුණු පිරිස් අතීතය හැඳින්වුවේ කෙසේද? උළු අඩුවන් මටගෙන පුතා සමුද ගෙදර ඉන්නවා දැන්නේ ස්කෝල් වල නිසා සමුද ගෙදර ඉන්නේ ස්කෝල් වල නිසා සමුද ස්කෝල් එක නැහැ ස්කෝල් නැහැ මොකක්ද දෙකම නැහැ හරි මම දෙන්න උළු අඩුවන් හරි. එතනම ලියන්න ළමයි මම රූල් දෙකක් කියලා තියෙනවා. නැත්නම් එතන ඉස්සරහින් ලියන්න පාඩම අරු කරලා ප්‍රශ්නේ උත්තරේ තමයි උළු අඩුවන්. එතනම ලියන්න එතනම ලියන්න ඇතැම් විටක ඒක තමයි 85 තමයි. ඇතැම් විටක ඇතැම් විටක ගඩොල් තනු පිරිස්ද ඇතැම් විටක ගඩොල් තැනු පිරිස්ද උළු අඩුවන් ලෙස හඳුන්වනවා ඇතැම් විටක ගඩොල් තැනු පිරිස්ද උළු අඩුවන් ලෙස හඳුන්වනවා ඒක උළු හදපු අයට උළු අඩුව කියලා තියෙනවා සමහර වෙලාවට ගඩොල් හදපු අයට උළු අඩුවා කියන නම පාවිච්චි කරලා තියෙනවා අපි යන ඊළඟ 86 උළු නිෂ්පාදනයේ මූලික පියවර මොනවා මට දැන් දරුවේ පොත බලාගෙන කියන්න අතීත උළු නිෂ්පාදනයේ මූලික පියවර ටික මොනවා සුදුසු මැටි වර්ගයක් තෝරාගෙන පදම් හරි කිරීම බලන්න සුදුසු මැටි වර්ගයක් තෝරගෙන පදම් කරගන්න ඕනේ උළුවච්චුවේ යොදා උළුවල හැඩය සකසා ගැනීම උළුවච්චුවේ දාලා උළුවල හැඩය සකස් කරගන්න ඕනේ හරි උළු වියලීම හා පිලිස්සීම උළු වියලීම හා පිලිස්සීම මුලින්ම කරන්නේ සුදුසු මැටි වර්ගයක් කරන් පදම් කරගෙන උළුවච්චුවේ දාලා උළු කැටය සකස් කරලා ඊට පස්සේ ඒ උළු කැටේ වියලගෙන පුරුස්ස ගන්න ඕනේ. ඒක තමයි උළු කැටයක් නිෂ්පාදනය කිරීමේ මූලික පියවර. ඔය ඉස්සර නම් ওই පාසල් අධ්‍යාපන චාරිකාවලදී වගේ අපි යනවා බලන්න උළු නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වගේ ඒවා. දැන් ඉතින් ඒවා බලන්න යන්නෙත් නෑ. ඒ වගේ ලොකු කර්මාන්ත ශාලා දැන් නේද? බබුලව ඇත්තෙත් නේද? දැන් ළමයි පාසල් අධ්‍යාපන චාරිකාවක් හරි නැත්නම් උපකාරක පන්තියක හරි අධ්‍යාපන චාරිකාවක් යන සූදානම් ළමයි බලන්නේ යන ස්ථාන ටික නෙමෙයි මොනවද බලන්නේ කියලා බලන්න අපි යන්නේ කොහෙද බලන්නේ මොනවද ඒව නෙමෙයි හොයන්නේ මොනවද හොයන්නේ යන බස් එක ඒකේ තියෙන නේ ලයිට් ඒකේ තියෙන ශබ්ද විකාශන යන්ත්‍ර නේද? ඒකේ රියදුරා බස් එක පද්දන විදිය ඕවනේ බලන්නේ නේ. ඉතින් ඒව නැති බස් එකක් වුණොත් ළමයි කැමති නෑ. ඕවා හරි නෑ ඒක. අපිට වෙච්ච වැරදි. හරි අපි ලියමු. උළු නිෂ්පාදනයේ 86 උළු නිෂ්පාදනයේ මූලික පියවර. උළු නිෂ්පාදනයේ මූලික පියවර ලියන්න එක සුදුසු මැටි වර්ගයක් තෝරාගෙන පදම් කිරීම 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 එක දෙවෙනි කාරණේ දෙක උළු අච්චුවේ යොදා උළු අච්චුවේ යොදා
ඔලු නෙමෙයි උළු. උළු අච්චුවේ යොදා උළු අච්චුවේ යොදා උළුවල හැඩය සකසා ගැනීම. උළුවල හැඩය සකසා ගැනීම. උළු අච්චුවේ යොදා උළුවල හැඩය සකසා ගැනීම. තුන උළු වියලීම හා උළු වියලීම හා පිළිස්සීම. උළු වියලීම හා පිළිස්සීම. උළු වියලීම හා පිළිස්සීම. දැන් මට ළමයි කියන්න, අපි ඉන්නේ පළවෙනි පාඩමේදී. අපේ පාඩමේ ප්‍රධාන මාතෘකාව මතයි කියන්නේ ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය හා කලාව. ඒතර අපි ලංකාවේ සාම්ප්‍රදායික තාක්ෂණය මුලින්ම කතා කරේ මොන තාක්ෂණය ගැන? ජල තාක්ෂණය. ජල තාක්ෂණය අපි සෑහෙන වෙලාවක් කතා කරා. වැව ගැන කතා කරා, ඇල ගැන කතා කරා, අමුණ ගැන කතා කරා, පොකුණ ගැන කතා කරා, උද්‍යාන ගැන කතා කරා. ඊට පස්සේ තමයි අපි ආවේ මැටි තාක්ෂණයට. ඔන්න ළමයි මම දැන් මැටි තාක්ෂණය කතා කරලා ඉවර කළා. ඒ පාඩමේ මැටි තාක්ෂණය කතා කරලා ඉවර කළා. එහෙනම් මට ළමයි දැන් කියන්න, අපි ඊළඟට යන්නේ මොන මාතෘකාවට? ලෝහ තාක්ෂණය. බොහොමයි. ලෝහ තාක්ෂණය. ඒකනුත් පස්සේ තමයි කලාවට යන්නේ. හරිද? ඒ මාතෘකාවනුත් පස්සේ තමයි අපි කලාවට යන්නේ. හරිද? දැන් අහනවා අපෙන් ප්‍රශ්න අංක 87. ක්‍රිස්තු පූර්ව 3වන සියවසට පෙර කාලයේ මෙරට භාවිත කළ ලෝහ වර්ග මොනවද කියලා. ක්‍රිස්තු පූර්ව 3වෙනි සියවසට පෙර අපේ රටේ භාවිත කළ ලෝහ වර්ග මොනවද කියලා අහන්නේ. යකඩ හා තඹ වැනි ලෝහ වර්ග. අපේ රටේ භාවිත කරලා දෙන යකඩ හා තඹ වැනි ලෝහ වර්ග. ක්‍රිස්තු පූර්ව 3වෙනි සියවසට පෙර. ලියන්න ප්‍රශ්න අංක 87. ක්‍රිස්තු පූර්ව 3වෙනි සියවසට පෙර කාලේ මෙරට භාවිත කළ ලෝහ වර්ග මොනවාද? ලියන්න. යකඩ හා යකඩහ තඹවැනි ලෝහ වර්ග. යකඩහ තඹවැනි ලෝහ වර්ග. යකඩ සහ තඹ. ප්‍රශ්නාංක 88 කරනවා. ප්‍රශ්නාංක 88. 88 වෙනි ප්‍රශ්නේ අහනවා, ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ සිට මෙරට ලෝහ භාවිතයේ ශීඝ්‍ර දියුණුවක් ඇතිවීමට බලපෑ හේතු මොනවාද? ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ ඉඳලා අපේ රටේ ලෝහ භාවිතයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙන්න බලපාපු කාරණා මොනවද කියලා, සාධක මොනවද කියලා මට පොතවල දරුවෙක් කියන්න. අපේ රටේ ලෝහ භාවිතයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙන්න බලපාපු කාරණා මොනවද? අපේ රටේ ලෝහ භාවිතයේ කුටි කර්මාන්තයේ පුළුල් වීම, නාගීකරණයේ වේගවත් වීම, ඉදිරි කිරීම් ශේෂ වර්ධනය වීම හා ඉන්දියානු තාක්ෂණික ශිල්පකම වේගයෙන් රට තුළ ක්‍රියාත්මක වීම. ක්‍රිස්තු පූර්ව 3වන සියවසේ ඉඳලා අපේ රටේ ලෝහ තාක්ෂණය, ලෝහ භාවිතය ශීඝ්‍රයෙන් දියුණු වෙන්න, අපේ රටේ ලෝහ භාවිතය ශීඝ්‍රයෙන් දියුණු වෙන්න බලපෑ ප්‍රධාන කාරණා කිහිපයක්. එක තමයි කුෂිකර්මාන්තය පුළුල් වීම. දැන් මට ළමයි කියන්න, කුෂිකර්මාන්තය පුළුල් වීමයි ලෝහ භාවිතය අතර සම්බන්ධයක් තියෙනවා. කෘෂිකාර්මික උපකරණ සෑදීම්. අන්න හරි. කෘෂිකර්මාන්තය පුළුල් වෙනකොට කෘෂිකාර්මික උපකරණ
කැත්ත උදැල්ල නගුල නේද? මේව හැදුවේ ලෝහවලින්. එතන කෘෂිකාර්මික ශේෂ්ත්‍රය පුළුල් වෙනකොට ලෝහ භාවිතය දියුණු වෙනවා. හදුවේ. දෙවෙනි කාරණය තමයි නාගරීකරණයේ වේගවත් නාගරීකරණයේ වේගවත් වෙන්න වේගවත් වෙන්න ලෝහ භාවිත වෙන ප්‍රමාණය වැඩි වෙනවා. ඉනෙක තමයි ඉදිකිරීම් ශේෂ්ත්‍රය ඇති වෙන වර්ධනය. ඉදිකිරීම් ශේෂ්ත්‍රය දියුණු වෙන්න ඉදිකිරීම් ප්‍රමාණය වැඩි වෙන්න ලෝහ භාවිතය වැඩි වෙනවා. ඉලක්කාරණේ තමයි ඉන්දියානු තාක්ෂණික ශිල්ප ක්‍රම වේගයෙන් රට තුළ ක්‍රියාත්මක වීම. මේ කියන කාරණා නිසා අපේ රටේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ලෝහ භාවිතයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා. අපි ලියමු අපේ රටේ ලෝහ භාවිතයේ ශීඝ්‍ර දියුණුවක් ඇති වෙන්න බලපාන හේතු 88 වෙනි ප්‍රශ්නය. මම පේලි 3ක් ඉඳ තියලා තියෙනවා. ඒක ඇතුළ ලියන්න. ලියන්න 1. කෘෂිකර්මාන්තයේ පුළුල් වීම. කෘෂිකර්මාන්තයේ පුළුල් වීම. කෘෂිකර්මාන්තයේ පුළුල් වීම. 2. දෙවැනි කාරණේ. නාගරීකරණය වේගවත් වීම හා නාගරීකරණය වේගවත් වීම හා නාගරීකරණය වේගවත් වීම හා ඉදිකිරීම් ශේෂ්ත්‍ර වර්ධනය වීම නාගරීකරණය වේගවත් වීම හා ඉදිකිරීම් ශේෂ්ත්‍ර වර්ධනය වීම ඉදිකිරීම් ශේෂ්ත්‍ර වර්ධනය වීම තුන ඉන්දියානු තාක්ෂණික ශිල්ප ක්‍රම ඉන්දියානු තාක්ෂණික ශිල්ප ක්‍රම ඉන්දියානු තාක්ෂණික ශිල්ප ක්‍රම වේගයෙන් රට තුළ ක්‍රියාත්මක වීම ඉන්දියානු තාක්ෂණික ශිල්ප ක්‍රම වේගයෙන් රට තුළ ක්‍රියාත්මක වීම ප්‍රශ්නක 89 වීදි කලාපයේ බොහෝ ප්‍රදේශවල ලෙන් ලිපි ව්‍යාප්තියක් පෙන්눔 කරන්නේ කුමන කාර්යයකද මට ළමයි කියන්න අපේ රටේ ප්‍රධාන වශයෙන් තියෙනවා දේශගුණික කලාප දෙකක් අපේ රටේ ප්‍රධාන වශයෙන් දේශගුණික කලාප දෙකයි මොනවද තෙත් කලාපය හා වීදි තෙත් කලාපය හා වීදි කලාපය තෙත් කලාපය වීරි කලාපය. ප්‍රශ්න කියනවා 89 වීරි කලාපයේ බොහෝ ප්‍රදේශවල ලෙන් ලිපි ව්‍යාප්තියක් පෙන්눔 කරන්නේ කුමන කාලයේද? වීරි කලාපයේ බොහෝ ප්‍රදේශවල ලෙන් ලිපි මට ළමයි කියලා ලෙන් කිව්වේ මොනවද? ලෙන් කිව්වේ ලෙන් කියලා කියවම නේද? ගුහා. ගල් ගුහා. ලෙන් කියුවේ ගල් ගුහා. ඒ අතීත කාලේ භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කරේ කොහෙද? ලෙන්නල්. ගල් ලෙන්. ගල්. ඔය ගල් ගුහාවල. ඒතර මේ ගල් ගුහාවල අර
වහිනකොට ගල මතට වැටෙන වතුර ගල දිගේ ගුහාව ඇතුළට එනවනේ. මට ළමයෙක් කියන්න මේ වැසි වතුර ගල දිගේ ගුහාව ඇතුළට එන එක වළක්වන්න අතීත ලාංකිකයෝ භාවිත කර ක්‍රමයක්. අපි එක නමක් කියමු කරමු. ගල් කටාරම් කෙටීම. අර කටාරම් කෙටීම. දැන් මට කියන්න මේ කටාරම් කෙරෙව්වේ මොකකින්? කළු ගලේ කටාරම් කෙරෙව්වේ මොකකින්? ගල් කටුවේ. ගල්. ගල් වඩුව. මේ කළු ගලේ කටාරම කරන්න පාවිච්චි කරේ ලෝහ උලක්. යකඩ වලින් හදපු කටුවක්. යකඩ වලින් හදපු කටුවකුයි යකඩ වලින් හදපු මිටියකුයි තමයි පාවිච්චි කරේ මේ කටාරම කොටයි. කටුව තියලා මිටියෙන් ගන්න. ඊළඟට ඒ ගල් ලෙන් වල විවිධ කාරණා ලිව්වා. ලිව්ව නෙමෙයි කෙටුවා. දැන් අපිට ගල් එනක කටාරම කරලා ඉවර වෙලා මේක ගල් එනක් කියලා ගන්නකො. දැන් මේ ගල් එනේ මෙතන කටාරම කරලා ඉවර වෙලා මේ කටාරම ගා මේ කටුව සා මේ කටුව සා මේ මිටිය භාවිත කරලා අකුරු කොටනවා මෙතන. අන්නේ ලෙනේ කොටපු අකුරු වලට අපි කියන මොනවද කියලා? ගල් එනක කටුව සහ මිටිය පාවිච්චි කරලා අකුරු කෙටුවා නම් අපි ඒකට කියන මොනවද කියලා? ලෙන් ලිපි. ලෙන් ලිපි. ඒතර මේ වගේ ලෙන් ලිපි විශාල ප්‍රමාණයක් අපිට හමු වෙන කොහෙන්ද? වීලි කලාප. වීලි කලාප. එතකොට ළමයි මතක තියාගන්න ලෙන් ලිපියක් හරි වෙනත් ශිලා ලිපියක්ද? ශිලා ලිපි වර්ග දෙක ලෙන් ලිපි තියෙනවා, ගිරි ලිපි තියෙනවා, ටැම් ලිපි තියෙනවා, පූර්ව ලිපි තියෙනවා, ආසන ලිපි තියෙනවා. කළු ගලක අකුරු කොටලා තියෙනවනේ ඒක සෙල් ලිපි. ළමයි මතක තියාගන්න සෙල් ලිපි දකින්න කොටම අපිට මතක් වෙන මොන කර්මාන්ත? ලෝහ කර්මාන්ත. සෙල් ලිපියක් ලියලා තියෙනවා කියන්නේ සෙල් ලිපියක් කොටවලා තියෙනවා කියන්නේ ලෝහ කර්මාන්තේ දියුණුවයි කියන කාරණා. ඒ කටුව සහ මිටිය තිබුණේ නැත්නම් සෙල් ලිපි කරවන්න වෙන්නේ නැහැ. ඒ නිසා හොඳින් මතක තියාගන්න එක. සෙල් ලිපි ගැන කතා වෙද්දි සෙල් ලිපි දකිද්දි සෙල් ලිපි ගැන හොයද්දි අපිට නිකම්ම මතක් වෙන්න ඕනේ ඒ සෙල් ලිපියත් එක්ක බැඳිලා තියෙනවා මොකක්ද? ලෝහ කර්මාන්තේ කියන එක. සෙල් ලිපියත් එක්කම බැඳිච්ච එකක් තමයි ලෝහ කර්මාන්තේ. අපි ලියමු 89. වියලි කලාපයේ බොහෝ ප්‍රදේශවල ලෙඩි ලිපි ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නේ කුමන කාලයකද කියලා අහන්න. මට ළමයි උත්තරේ කියන්න බලන්න මොන කාලෙද කියලා. ළමයි මම අහනෝනේ. වියලි කලාපයේ බොහෝ ප්‍රදේශවල ලෙන් ලිපි ව්‍යාප්තිය පෙන්නුම් කරන්නේ කුමන කාලයක? ක්‍රිස්තු පූර්ව 2 ශතවර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂ 2 සියවස පමණ දක්වා කාලය. ලියන්න ලියන්න. ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු පූර්ව 2 ශතවර්ෂයේ සිට ක්‍රිස්තු පූර්ව 2 ශතවර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂ 2 සියවස පමණ දක්වා කාලය. ක්‍රිස්තු වර්ෂ 2 සියවස පමණ දක්වා කාලය.
ළමයිද තව ඉඩ තියෙනවද? එතන තව ඉඩ තියෙනවද? ඒ ප්‍රශ්නේ ගාව තව වේලි ඉඩ තියෙනවද? ඔව්ද නැද්ද? ඔව් සර්. ඉඩ තියෙනවද? රූලක් අරූලක් ඔව් තියෙනවා. අරූලක් තියෙන එතන එතන ලියන්න, මෙහෙම ලියන්න, දරුවක් දාලා ලියන්න, පාට මාරු කරලා එතනම දරුවක් දාලා පාට මාරු කරලා ලියන්න. ලෙන් ලිපි ලියා තැබීමට ලෙන් ලිපි ලියා තැබීමට යකඩ හා ලෙන් ලිපි ලියා තැබීමට යකඩ හා වානේ මෙවල ලෙන් ලිපි ලියා තැබීමට යකඩ හා වානේ මෙවලම් යකඩ හා වානේ මෙවලම් භාවිත කිරීම ලෙන් ලිපි ලියා තැබීමට යකඩ හා වානේ මෙවලම් භාවිත කිරීම අත්‍යවශ්‍ය වේ. මේක කරලා අනිත් රසින් දෙකක් දාන්නම් ඉස්කෝලේ නෝන්නේ සම්මු දෙක කරන්න පුළුවන් නේද මං දාලා එන්න ඔයාලට මම ඔයාලට බෝඩ් එකක් දෙන්නම් එනකම් ඔව් මේක ඉවරනේ අපාම දැන් මං ඉදිරියේ ඉන්න හොඳයි හරි හරි ලෙන් ලිපි ලියන්න නම් යකඩ හා වානේ මෙවලම් භාවිතය අත්‍යවශ්‍ය. එතන ලියන්න බෑ ඇඟිල්ල ලියන්න. ලියන්න බෑ කොටන්න. ඇඟිල්ලෙන් කලේ අකුරු කොටන්න බෑ. කටුවයි මිටිය අත්‍යවශ්‍ය. ඒසම ඔයගොල්ලෝ කොහේදී හරි ධනක අතීත සෙල් ලිපියක් දකිනව නම් ඒ එකම ඩක් දාලා ඔළුවට එන්න ඕනි. ඒකත් එක තියෙන මොකද්ද? ලෝහ කර්ම. ප්‍රශ්නාංක 90 ළමයි. ප්‍රශ්නාංක 90 ශිලා ලිපි වල ශිලා කියන්නේ මොනවද? ශිලා කියන්නේ ගල්. ගල් වල කොටලා තියෙන ලිපි තමයි ශිලා ලිපි. ශිලා ලිපි වල ලෝහ කර්මාන්තේ නිරුණු තැනැත්තන් ගැන සඳහන් වේ. ශිලා ලිපි වල ලෝහ කර්මාන්තේ නිරුණු තැනැත්තන් ගැන සඳහන් වේ. උදාහරණ දක්වන්න. ශිලා ලිපි වල ලෝහ කර්මාන්තේ නිරුණු තැනැත්තන් ගැන සඳහන් උදාහරණ දක්වන්න. දැන් මට පොත බලලා කියන්න ශිලා ලිපි වලට අනුව ලෝහ කර්මාන්තේ නිරත වෙච්ච පුජ්‍යලයෝ කොහොමද හඳුන්වලා තියෙන්නේ කියලා. කබර. ආ කබර. කබර. කාටද කබර කියලා කිව්වේ? ලෝහ කර්මාන්තේ ලෝහ වැඩ කරන්න. ලෝහ වලින් වැඩ කරන එකන කබර. නැත්තම් කම්මාර. මතකද ඔයගලන්ට අර පණ්ඩුකාභය රජතුමා අනුරාධපුර නගරය නිර්මාණය කරද්දී ඉදිකරන්නේ දේවාලය මතකයි? මතකයි. කම්මල් වැඩ කර අය අදහනලද දෙවියන්, කම්මාර දෙවියන් වෙනුවෙන් දේවාලය. ඒකවල මේ කබර කියන්නේ, කම්මාර කියන්නේ ලෝහ වැඩ කරපු අය සෙල්ලිපිවල. තව යකඩ විතරක් නෙමෙයි ලෝහ වල තව අයිතින් ලෝහ වර්ග ඕන. තඹර. තඹර කියන්නේ තඹ කරු. තඹ වලින් වැඩ කර අය. තඹ කියන ලෝහය භාවිත කරලා විවිධ නිර්මාණ කළ අය.
තඹ කියන ලෝකය නිෂ්පාදනය කළ අය තඹද? සර් තඹ කර නෙමේද? ඔව් තඹ කර තමයි. තඹර, තඹකරු, තඹ කර. මට කියන්න ඊට පස්සේ තව කවුද හිටියේ? තොපස. තොපස. තොපස කියන්නේ බෙලෙක් වැඩ කර. බෙලෙක් වැඩ කර. බෙලෙක් කියන ලෝහ වර්ගයෙන් වැඩ කරපු අය තොපස. හරිනේ? අපි ලක්ගල්ලිම 90 වෙනි ප්‍රශ්නේ. එකකට ගල් යන එකකට එක. පළවෙනි එක. පළවෙනි එක. ලෝහ වැඩ කරන්න. ලෝහ වැඩ කරන්න එක. ලෝහ වැඩ කරන්න. ඔනිදි කියලා ගන්නවා. ලෝහ වැඩ කරන්න. ලෝහ වැඩ කරන්න. ඉරි කෑල්ලක් ගැහුවා. මොකද කියන්නේ? ලෝහ වැඩ කරන කියලා මොකද කියන්නේ? කබර. ලෝහ වැඩ කරන්න ඉරි කෑල්ලක් ගැහුවා කබර. කබර. ඇලිරක් ගැහුවා. ලෝහ වැඩ කරන්න ඉරක් ගැහුවා කබර ඇලිරක් ගැහුවා මොකද කියන්නේ? ලෝහ වැඩ කරන්න කබර ඇලිරක් දැම මොකද කියන්නේ? කම්මාර. කබර කියලා කියනවා කම්මාර කියලා. ලෝ වැඩ කරන්න කබර ඇලිරක් කම්මාර. දෙවෙනි එකට ගියා. දෙක. දෙක. තඹර. 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 ඉරි කෑල්ලක් කාල ඉස්සරහට තඹ කරු. තඹර කියන්නේ තඹ කරු, තඹ වලින් වැඩ කරන අය. තඹ කරු. තුන්වෙනි එක තොපස. 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 ඉරිකෑල්ලක් ගහල එනවා. බෙලෙක් වැඩ කරන්න. බෙලෙක් වැඩ කරන්න. එයා තමයි තොපස. මෙලෙක් වැඩ කරන්න. තපස. දැන් මම අමයන 91 වෙනි ප්‍රශ්නේ. රජරට ශිෂ්ටාචාර සමයේ භාවිත කළ ලෝහ වර්ග සඳහා උදාහරණ දක්වන්න. රජරට කියන්නේ රජු සිටි රටනේ. මේ රජරටට අයිති වුණේ අනුරාධපුරයේ කොළොන්නරුව. ප්‍රශ්නේ අහනවා රජරට ශිෂ්ටාචාර සමයේ භාවිත කළ ලෝහ වර්ග සඳහා උදාහරණ. පෙළපොතේ 19 වෙනි පිටුවේ දකුණු පැත්තේ දෙවෙනි ඡේදය. බලලා මට කියන්න රජරට ශිෂ්ටාචාර සමයේ භාවිත කරපු ලෝහ වර්ග මොනවද කියලා? යකඩ, ලෝකඩ, තඹ, රිදී හා රත්තරන්. හොඳයි. බොහොම හොඳයි රත්තරන්. ලියන්න ප්‍රශ්නාංක 91 ලෝහ වර්ග ටික ලියන්න. රජරට ශිෂ්ටාචාර සමයේ භාවිත ලෝහ වර්ග යකඩ.
යකඩ ලෝකඩ තඹ රිදී රන් යකඩ ලෝකඩ තඹ රිදී රන් උදේ මට කියන්න තව ඉතින් ඉඩ තියෙනවද කියලා බලන්න තව ඉතින් ඉඩ තියෙනවද යට බෝලිමත් තියෙන එතනම ලියන්න එතනම ලියන්න මෙම ලෝහ අතුරින් මෙම ලෝහ අතරින් මෙම ලෝහ අතරින් යකඩ මෙම ලෝහ අතරින් යකඩ තඹ යකඩ කමා තඹ රිදී මෙම ලෝහ අතරින් මෙම ලෝහ අතරින් යකඩ තඹ රිදී කාට හරි දරුවෙකුට කියන්න පුළුවන්ද මොකද්ද ඊට පස්සේ කියන්නේ මෙම ලෝහ අතරින් යකඩ තඹ රිදී ආදිය මෙරටින්ම සපයාගත් බවට යමයන් තොරතුරු ලැබී යකඩ තඹ රිදී ආදිය මෙරටින්ම සපයාගෙන ඇත යකඩ තඹ රිදී ආදිය මෙරටින්ම සපයාගෙන ඇත ඉතින් අපේ රටේම නිෂ්පාදනය කරලා තියෙනවා යකඩ තඹ සහ රිදී රජරට ශිෂ්ටාචාර සමයේ ලෝකඩ භාවිත කරා තඹ භාවිත කළා රිදී භාවිත කළා යකඩ භාවිත කළා රන් භාවිත කළා ඒ වයින් යකඩයි තමයි රිදී අපේ රටේම නිෂ්පාදනය කළේ හැබැයි දැන් රජරට ශිෂ්ටාචාර සමයේ අපේ රටේ රන් භාවිත කළාට අපේ රටේ රන් නිෂ්පාදනය කරලා නැහැ ළමයින්ට මම කියන කාරණේ තේරෙනවද රජරට ශිෂ්ටාචාර සමයේ අපේ රටේ රන් භාවිත කරලා තියෙනවා රන් වලින් විවිධ නිර්මාණ කරලා තියෙනවා හැබැයි අපේ රටේ රන් නිෂ්පාදනය කරලා නැහැ එහෙනම් නමුත් රජරට ශිෂ්ටාචාර සමයේ අපි යකඩ වලින් යකඩ ඇන හදලා තියෙනවා යකඩ නිර්මාණ කරලා තියෙනවා ඒ යකඩ අපේ රටේම නිපදවුවා අපේ රටේම යකඩ නිපදවලා යකඩ වලින් නිෂ්පාදන කරලා තියෙනවා හරිද හැබැයි අපේ රටේ රන් වලින් නිර්මාණ කරලා තියෙනවා අපේ රටේ රන් නිෂ්පාදනය කරලා නැහැ අපි රන් පිටරටින් ගෙනල්ලා තියෙනවා අතීතයේ අපේ රටේ රන් නිෂ්පාදනය කරලා නැහැ පිටරටින් රත්තරන් ගෙනල්ලා ඒ රන් වලින් අපි විවිධ නිර්මාණ කරලා තියෙනවා හරිද අතීතයේ අපේ රටේ යකඩ තිබිලා තියෙනවා තඹ තිබිලා තියෙනවා රිදී තිබිලා රන් වැඩි ලෝහ වර්ග තිබිලා නැහැ වෙන රටවලින් ගෙනල්ලා තමයි කරන්නේ. පැහැදිලිද? ඊළඟ ප්‍රශ්නේ. අතීතේ මෙරට රන් කම්මලක් පවත්වාගෙන ගිය බවට සාක්ෂි හමු වන ස්ථානය නම් කර. අතීතේ අපේ රටේ රන් කම්මලක් පවත්වාගෙන ගිය බවට සාක්ෂි හමු වන ස්ථානය. කැම්බර අතීතයේ අපේ රටේ රන් කම්මලක් පවත්වාගෙන ගිය බවට සාක්ෂි ලැබෙන ස්ථාන මොකද? එවුනේ මුදා කියපු. අභයගිරි විහාර භූමිය. අනුරාධපුර අභයගිරි විහාර භූමිය. අතීතයේ අපේ රටේ රන් කම්මලක් පැවති බවට සාක්ෂි අපිට හමු වෙනවා. අනුරාධපුර
අභයගිරි විහාර භූමිය ලියන්න. අනුරාධපුර අභයගිරි විහාර භූමිය. අනුරාධපුර අභයගිරි විහාර භූමිය. අනුරාධපුර අභයගිරි විහාර භූමිය. දැන් ඔයගොල්ලෝ මට කියලා සර් කිව්වනේ අතීතේ ලංකාවේ රන් අපේ රටේ රත්තරන් තිබුණේ නැහැ. අපි වෙනත් රටවලින් තමයි රත්තරන් ලංකාවට ගෙනාවේ. දැන් සර් කියනවානේ මේ අභයගිරි විහාර භූමියේ තිබුණා කියලා රන් කර්මාන්තශාලා. ඒ කියන්නේ මොකක්ද? ආදනය කරමු. ඒ කියන්නේ අපි පිටරටින් රත්තරන් ගෙනලා රත්තරන් කුට්ටිනේ ගේන්නේ අපි රන් බිස්කට්. එහෙමනේ. අර තියෙනවානේ. රත්තරන් කුට්ටි ගේන්නේ කිලෝ ගන්නට ගේන්නේ. අපි රත්තරන් ගෙනල්ලා ඒවා අපේ රටේ කර්මාන්ත ශාලාවකදී උණු කරලා ඒ අපිට අවශ්‍ය කරන නිෂ්පාදන වලලු වෙන්න පුළුවන්, මාල වෙන්න පුළුවන්, කරාබු වෙන්න පුළුවන්, මුදු වෙන්න පුළුවන්. නැත්තම් වෙන වෙන නිර්මාණ අපි සකස් කරගන්න ඕනේ. දැන් ওই අභයගිරි විහාරයේ අපි කැණීම් කරන්නේ මේ පොකුණට. අපි කලින් කලින් පැහැදිලි කරලා ළමයින්ට මතකයි අභයගිරි විහාර භූමිය අකර 500ක්. ඒ විහාර භූමියේ ඇතුළත තියෙන පොකුණු 65ක් විතර. ඒත් මේ අභයගිරි විහාර භූමියේ පොකුණක ගැනීම කරද්දී අපිට අහම්බෙන් තමයි හමු වෙන්නේ රන්කම් වලද නටබුන්. පොත බලමු දරුවෙක් මට කියන්නේ මේ අභයගිරි විහාර භූමිය අපි කැණීම් කරගෙන යනකොට ඒ පොකුණු කැණීම් කරන් යනකොට අපිට දැන් හම්බුණා රන් කර්මාන්තශාලා. ඒ කර්මාන්තශාලා වෙනම පිටිවිල හම්බ වුණේ කියලා මට කියන්නේ. අභයගිරි විහාර භූමිය කැණීම් කරනකොට රන් කර්මාන්ත ශාලාව තිබුණු තැනින් අපිට හමු වෙලා තියෙන්නේ මොනවද? ග්‍රෑම් 370 සිට ග්‍රෑම් 468 දක්වා බරින් යුතු රන් කැබලි 5ක්. රන් කැබලි 5ක් හම්බ වෙලා තියෙනවා. රන් කුට්ටිය, ඒ රන් කුට්ටිය ගෙනල්ලා තමයි අපි උණු කරලා විදු නිර්මාණ කරන්නේ. හරිද? තව රන් කැබලි 5ක් හම්බ වෙලා තියෙනවා. ඒ පුතා කියන කාරණේ තව රන් කහවණු. ඔව් එකක් හරි. තව ඒ කම්මලේ තිබිලා අපිට හමු වෙනව ළමයි රන් උණු කිරීමට භාවිත කළ උදුනක් සහ ජලය තබාගත් මැටි භාජනයේ කොටස්. ඒ කර්මාන්ත ශාලාවේ රන් උණු කිරීමට භාවිත කරපු උදුනක්. ඒ වගේම ජලය රැස් කර තබා ගැනීමට යොදාගත්තු මැටි භාජනයේ කොටස් අපිට හම්බ වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා අභයගිරි විහාර භූමියේ තිබුණු ප්‍රතිමා විවිධ නිර්මාණ රන්ආලේපිත තියෙනවානේ. ඉතින් අභයගිරි විහාර භූමියේ රන්ආලේපිත ප්‍රතිමාවල රන්ආලේප කිරීම අවශ්‍ය කරන රන් උණු කරලා තියෙන මේ කර්මාන්තය. දැන් ඔයගොල්ලෝ දැන් ශ්‍රී මහා බෝධියේ තියෙන වැට මොනවද රන්ආලේපිතයි? ඒ වගේ ඉස්සර කාලේ අපේ රටේ සමහර නිර්මාණ රන්ආලේප කරලා තිබුණා. තීන්ත නෙමෙයි රන්. එතකොට ඒ රන්ආලේප කරන රන් අවශ්‍යයිනේ. ඒ ආලේප කිරීම අවශ්‍ය රන් උණු කරපු කර්මාන්තශාලාවක් මේ. හරිද? අපිට මෙතන තිබිලා තවත් විවිධ නිර්මාණ හමු වෙලා තියෙනවා. හොඳයි ඒක තව ටිකක් ලියන්න තියෙනවා ළමයි. තව කාරණා කීපයක් ලියන්න තියෙන ඒ ප්‍රශ්නේ අංකේ අපි හිටියේ ගියේද ප්‍රශ්න අංක 92. ඒක තව ටිකක් ලියන්න තියෙනවා. තව දවස් දෙකක්වත් කතා කරන්න මේ පාඩම ඉවර කරන්න. මොකද අපි ඊට පස්සේ යන්න තියෙන්නේ වාස්තු විද්‍යාවට. ඒ වාස්තු විද්‍යාව ඇතුළේ ගොඩක් තියෙන කලාත්මක නිර්මාණ. චේතියගර, බෝධිගර, වාහල් කඩ නේද? ඊට පස්සේ පිළිම ගෙවල්, ගන්ධ කුටි සම්ප්‍රදාය, ලෙන් විහාර සමග ගොඩක් කතන්දර කතා කරන් යන්න තියෙනවා. ඒතකොට තම සති දෙකක් වගේ යද්දි පාඩම ඉවර වෙයි. හරි. එතන පළවෙනි වාරයට සූදානම් වෙන්න ළමයි මේ පාඩම නැවත නැවත කියවලා බලන්න ඕනේ.
ගොඩක් වෙලාවට දෙවෙනි පාඩමට යන්න වෙලාවක් ඉතුරු වෙන එකක් නැහැ අපිට මේ පාඩම ඉවර කරගෙන වාර විභාගෙ ලියන්න වෙයි. පාසල් මට්ටමින් ගොඩක් වෙලාවට තියාවි එහෙම වුණොත් ප්‍රශ්නයක් නැහැ. ඉස්කෝලේ ටීචර් කතා කරලා තියෙන ප්‍රමාණය ඔයගොල්ලන්ට විභාග වල දාගන්න පුළුවන්. හරිනේ. මම අදට නතර කරනවා. කාරණා කිහිපයක්. අනිත් පන්තිය කරන්නේ නැතුවත් ඉන්න මම මේ ඇලුවේ හරි එළම අපි අද නතර කරන හැමෝටම සුභාග්‍යයක් පරිස්සමෙන් ඉන්න තව එක පිළිප ඉස්සරහට තියෙන ප්‍රශ්න ලියන්න පුළුවන් ටික උඩ ලියලද හරි එළම කරා හැමෝටම සුභාග්‍යයක් අයබෝන් අයබෝන් සර් සුභාග්‍යයි අයබෝන් අයබෝන් සර්